දැන් ඒ වගේම දැන් ලංකාවේ මැතිවරණ ක්‍රමයේ මොන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් විදියට අපි සැලකුවත් ඒ ඡන්දෙ දෙද්දි මිනිස්සු සලකන කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි එක ජාතිය, ආගම සලකනවා, කුලය ප්‍රධාන සාධකයක් කියලා දෙනවා සමහර තැන්වල. ඊළඟට වාර්ගික බෙදීම ලොකුම සාධකයේ ලංකාවේ මුස්ලිම් පක්ෂ තියෙනවා, දෙමළ පක්ෂ තියෙනවා. දැන් උතුරු නැගෙනහිර ගත්තන් පස්සේ ජාතික ජන බලවේගයට තිබෙන ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් අපිට තාම නිශ්චිත හැඟීමක් නැහැ. මොකද අර ප්‍රධාන පක්ෂ දෙක හැමදාම උතුරේ සුළු පක්ෂවල සමග සංධානගත වෙලා යම් ප්‍රමාණයකට එහි ඡන්ද කොට වැඩි කරගන්නට සමත්තලක් තිබෙනවා. දැන් නුවරළි දිස්ත්‍රික්කයේ ගත්තන් පස්සේ අවසන් මැතිවරණයේදී 1.2ක වගේ ඡන්ද ප්‍රතිශතයක් තමයි ජාතික ජන බලවේගයට තිබෙන්නේ. දැන් මේ ප්‍රධාන මැතිවරණ කලාප කිහිපයක් ඇතහැරලා අනිත් කලාප වලින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරපු ක්‍රමයට බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන්ද? මොකද අපිට උතුරු නැගෙනහිර ඡන්ද ව්‍යාපාරයක් පේන්නේ නැහැ. ඒ වගේමයි උතුරු නැගෙනහිර දිනන්න නම් ඒ පක්ෂ සමග යම් සම්බන්ධනගත වීමක් වෙන්නටම වෙනවා. මම හිතන්නේ මෙහෙමයි, අපි ජාතික ජන බලවේගය හැටියට පෙනී ඉන්නේ එක ප්‍රදේශයක් එක ප්‍රජාවක් වෙනුවෙන් නෙවෙයිනේ. හැබැයි ඡන්ද ලැබෙන්නේ අර විදිහට. ඡන්ද හැබැයි ඒක තමයි අපි වෙනස් කරමිනුත් යන්නේ. ඔබ කියන එක මම පිළිගන්නවා. අපේ උතුරු නැගෙනහිර සහ නුවරඑළිය වගේ ප්‍රදේශවල අර අනිත් දිස්ත්‍රික්කවල තියෙනම උණුසුම පේන්න නැහැ. හරි. හැබැයි මම කියන්නේ එතන එක සාධකයක් වෙන්නේ අපිත් වැඩ කරන්නේ ක්‍රමානුකූලව. අපි දැන් අපිට අර විදියට අර මොඩල් එකට ගියා නම් අංජුල හරි ලේසියි. ගිහිල්ලා ඩීල් එකක් ගන්නවා. හරි, නුවරඑළියට ගිහිලා සීඩ තොල්ලමන් එක ඩීල් එකක් දිගම්බරන් එක ඩීල් එකක් ගන්නවා. හරි, මෙච්චර ආසන ප්‍රමාණය. හරි, උතුරු නැගෙනහිර ගිහිල්ලත් එච්චර ලේසි නෑ උතුරු නැගෙනහිර. නමුත් එහෙ වුණත් එහෙම තමයි නේ මෙච්චර කාලයක් වැඩ කරේ. ඒගොල්ලෝ ටිකක් අවු වෙනවා, හොරයි ටිකක්. එහෙම හොරයි මේ සාපේක්ෂව අඩුයි. එහෙමම ඩීල් දාන්න බෑ ඒගොල්ලෝට. හැබැයි ජනතාව එක්ක ඩීල් එකක් දැම්මනේ. හරි, 13 දෙනවා. දැන් කොච්චර කාලයක් ඕක කියලා තියෙනවද? 13 ප්ලස් කියන කියලා. 13 ප්ලස් කියලාත් කියලා දැන් මහින්ද රාජපක්ෂත් 13 ප්ලස් ද කිව්වේ. හරි, ඩීල් එකක් ජනතාව එක්ක ගන්න. දැන් අපි මේ වෙලාවේ ඒ ප්‍රදේශවලත් යන්න නැතුව නෙවෙයි යනවා. ඒක එච්චර පේන්නේ නැහැ. ඒක අපි ලොකු රැලි වගේ නෙවෙයි කරන්නේ. හැබැයි අපි කතා කරන්නේ මේක තවදුරටත් අපිට බෙදිලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඩීල් ගහලා විසඳන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි. ජාතික ජන බලවේගය හැටියට අපි ගිහිල්ලා මොන ප්‍රජාවකටවත් කියන්නේ කරන්න. දේශපාලන පරිවර්තනයකින් පුළුවන්. බලය බෙදීමක් කියන එතන නැද්ද? නෑ, බලය බෙදීමක් වෙන්න ඕන කියන එක අපි පිළිගන්නවනේ. මොකද අපි හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බලය තියෙන්න ඕනේ ජනතාව. 13 සීමාව ගැන ඉඳලා කතා කරා. 13 ප්ලස් වෙන්න ඕනද මයිනස් වෙන්න ඕනද? නෑ, අපි 13 ගැන හිතන්නේ මෙහෙමයි. 13 ඇවිල්ලා තියෙන්නේ යම් බලපෑම් මත ජනතා සහභාගීත්වයකින් සංවාදයකින් අනුමත වෙලා නෙවෙයි. හරි, ඒක ආපු විදිය දැන් අපි ඒක නියම් අර යම් සීමාවක් විතර තියාගත්තා. ඔව්, සීමා. හැබැයි ඒක අද ව්‍යවස්ථාවේ තියෙන එකක් කොටසක්. ඉතින් ඒ නිසා ඒක ක්‍රියාත්මක විය යුතුයි. හරි, ඒක අපි කියලා තියෙනවානේ පළාත් නෑ. ඒක ප්‍රධාන ප්‍රශ්නේ ඉඩම් බලතල සහ පොලිස් බලතල. ඔව්, දැන් අපේ ප්‍රතිපත්ති තුලත් අපි යෝජනා කරලා තියෙනවා ඉඩම් පිළිබඳ ජාතික කොමිසමක් පත්විය යුතුයි. ඒ හරහා තමයි ওই ඉඩම් ප්‍රශ්න විසඳෙන්න ඕනේ කියන එක. සහ දැනටත් ඇත්තටම ඉඩම් බලතල මොකද මධ්‍යම ආණ්ඩුවට නැහැ. අපි මොකක් හරි ඉඩමක් ගන්න ගියත් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් නෙවෙයිනේ. හරි, කොහොමටත් ඒක ඒ විදිය එකක්. නමුත් අපි හිතනවා මේ තියෙන ප්‍රශ්නයත් එක්ක අර ජාතික ඉඩම් කොමිසමක් අවශ්‍යයි කියලා. මේ අර ජාතිවාදී විදියට ඉඩම් බෙදීම තුළනේ මේක ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. ඒකට විසඳුමක් හැටියට ස්වාධීන ඉඩම් කොමිසමක් අවශ්‍යයි. ඒක අපි යෝජනා කරලා තියෙනවා. අනිත් කතන්දරේ පොලිසිය පිළිබඳනේ. හරිද, පොලිස් බලතලනේ. පොලිස් බලතල මම අපි හිතන විදියට අපි කතා කරන විදියට පොලිසිය උතුර නැගෙනහිර පැත්තක තියන්න අපිට පුළුවන්ද? මේ අද තත්ත්වය තුළ තියෙන මේ අතිශයින්ම දේශපාලන බලහත්කාරකමට ලක් වෙච්ච පොලිසිය එහෙම බලතලයක් දුන්නොත් මම හිතන්නේ මහා අවුලක් සිද්ධ වෙන්නේ අද රට තුළ. අර කියන්නේ දේශබන්දුල 25ක් හිටියොත්, ඔව් දේශබන්දුල 9 දෙනෙක් හිටියොත්, බස්නාහිර ගැන හිතමු. අපි දන්නවනේ මොකක්ද උනේ කියලා. මම කියන්නේ කවුරුත් ඒක
අනුමත කරන්න. තකොට අපිට තියෙනවා ඊට මෙහා පොලිසිය මේ දේශපාලන අරමුණු වෙනුවෙන්. විශේෂයෙන්ම පවතින ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන එක නවත්ත ගන්න ඕනේ පළවෙනි පදනමක් යටතේ. ඊට පස්සේ අපි බලමු. හරි, ඊට පස්සේ අපි බලමු මොකද්ද සිද්ධ විය යුත්තේ. වෙ අපි දිගින් දිගටම කියලා තියෙනවා කාරණා දෙකක්. එකක් 13 කියන එක ඒ ජාතික ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණා කියලා අපි හිතන්නේ. හරි, අපි අපි යෝජනා කරන්නේ අපිට මේ ජාතික ගැටලුව ගැන අලුත් විදියකට සාකච්ඡාවක් අවශ්‍යයි, අලුත් මැදිහත් වීමක් අවශ්‍යයි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා, විසඳිය යුතු ප්‍රශ්නයක් තිබෙනවායි කියලා පිළිගන්නවනේ. පිළිගන්නවා. මොකද රටේ සමහරු එහෙම පිළිගන්නේ නැහැ. නෑ නෑ, ඒක අපිට එහෙම කියන්න බෑනේ නේද? දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයක් ඒ ප්‍රලාතේ මිනිස්සු ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා නම් අපිට කියන්න පුළුවන්ද නෑ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ කියලා. හරි, ප්‍රශ්නේ මොකද්ද, ප්‍රශ්නෙට විසඳුම මොකද්ද කියලා අපි දිගපළල ඒ සාකච්ඡාව ගන්න. අපිට මොකද්ද තියෙන අයිතිය කියන්නේ ඕනේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ කියලා. ඒගොල්ලෝ කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා කියලා, එහෙනම් අපිට කියන්න වෙන්නේ. හරි, එහෙනම් අපි කතා කරමු ප්‍රශ්නේ මොකද්ද, අපේ අපි කොහොමද ඒ ප්‍රශ්නේ දකින්නේ, ඕගොල්ලෝ කොහොමද ප්‍රශ්න දකින්නේ, ඒක කතා කරමු. ඉස්සෙල්ලා අපි පිළිගන්න වෙනවා ප්‍රශ්නයක් තියෙනවා.